තරඟ අවසානයෙන් පස්සේ ඇයි අතට අත දුන්නේ නැත්තේ? ඔව්. දැන් අපි දන්නවා ඊයේ දවසේදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම ක්‍රීඩා කරපු තරගයේ ගොඩක් කන්ට්‍රවර්ෂල් දේවල් සිද්ධ වුණා. ගොඩක් කන්ට්‍රවර්ෂල් දේවල් සිද්ධ වුණා. දැන් ඒ දේවල් ගැන මම අමුතුවෙන් කතා කරන්න යන්නේ නැහැ. මම එකපාරක් ඒ දේවල් ගැන කතා කරලා තියෙනවා. එතකොට මෙතන කතා කරන්න ඕන එක දෙයක් තියෙනවා. දැන් අපි දැක්කා ප්‍රෙස් කොන්ෆරන්ස් එකදී මැතිස්ට ගොඩක් කේන්ති කියලා තියෙනවා. එයාගේ ඉෂුව ගැන කතා කරනවා. දැන් ඔය ඉෂුව ගැන මම අමුතුවෙන් කියන්නේ නැහැ. මොකද මම විනාඩි 16ක් 17ක වීඩියෝ එකක් කරලා ඔයාලට කිව්වා සම්පූර්ණ විස්තරය. ඒ වගේම මේ රූල් එක කොහොමද සිද්ධ වෙන්නේ? මොකද්ද නීතියක් තියනවාද? ඒතර ස්පිරිට් ඔෆ් ද ගේම් පැත්තෙන් මේ හැමදේ ගැන මම කතා කරා. හරි. දැන් මෙතන තියෙන අනිත් එක තමයි දැන් ශ්‍රී ලංකා කණ්ඩායම අතරත දුන්නේ නැහැ කියලා කියනවා. තරගය අවසන් වුණාට පස්සේ බංගලාදේශ් ප්ලේයර්ස්ත් එක්ක ඒගොල්ලන්ට දැන් සාමාන්‍යයෙන් ඒකනේ අපි කරන්නේ අතත් දෙන්න ඕනේනේ. ඒක ඇවිල්ලා සාමාන්‍ය දෙයක් ඉතින්. තරගයක් වුණාට පස්සේ හැබැයි මෙතන අපි එහෙම කරේ නැහැ. ඒක දැක්කා අපි හොඳටම. කුසල් මෙන්ඩිසුත් ඉතාමත් ඉක්මනින් කණ්ඩායම අරගෙන ගියා. අපි දැක්කා අර ඉඳිච්ච ගාම යනවා. කවුරුත් මේගොල්ලෝ එක්ක අතරත දෙන්න ගියේ නැහැ. ඒතොර දැන් මේක වැරදි කියන එක තමයි අපේ සීනියර් ස්පෝර්ට්ස් ජර්නලිස් රෙක්ස් ක්ලෙමන්ටයින්. එයා මේක වැරදි කියන එක ට්වීට් එකක් දා තින. හැබැයි යා මේක ප්‍රෙස් කොන්ෆරන්ස් එකෙත් අහනවා ඇන්ජලෝ මැතිව්ස්ගෙන් අපේ කණ්ඩායමේ බිහේවියර් එක ගැන. ඉතින් යා කියනවා මෙන්න මෙහෙම කතා තමයි යාගේ ට්වීට් එකේ තියෙන. යා කියනවා this is poor behavior from Sri Lanka, bad sportsmanship, they have refused to shake hands with opposition. Kusal Mendis yesterday refused to congratulate an opponent. Today he has taken the team straight off the field after the loss. This is un-Sri Lankan. This is shameful behavior. ඉතින් රෙක්ස් කියන්නේ මෙන්න මෙහෙම මේක poor behavior එකක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන්. මේක ගොඩක් පුව නිඳිත වැඩක් අපිත් කරේ. බෑඩ් ස්පෝර්ට්ස්මැන්ෂිප්. ඉතින් ක්‍රීඩාවේ ජීවගුණයට ගොඩක් බලපාන දෙයක් මේක. අපි ඒ තත්ත්වයට වැටෙන්න ඕනේ නැහැ. බංගලාදේශයෙන් වැටුණට ඇයි අපිත් ඒ තත්ත්වයට වැටෙන්නේ? මෙයා කියන දේ රිෆ්‍යුස් ටු ෂේක් හෑන් විත් ඔපොසිෂන්. ඉතින් ප්‍රතිවාදීන් එක්ක අතරත දෙන මේගොල්ලෝ කැමති වෙලා නැහැ. කුසල් මෙන්ඩිස් ඊයේ දවසේදී දැන් කියන්නේ ඊයේ කියන පෙරේදා ඒතොර ඊයේ දවසේදී විරාට් කොහලිට විශ් කරේ නැහැ ඔහුගේ 49 වෙනි සෙන්චරි එකට. ඉතින් ඒක කරේ නැහැ. දැන් අද එයා ටීම් එක කෙලින්ම අරගෙන ගිහිලා තිනවා ෆීල්ඩ් එකෙන් එළියට තරගේ පරාජය වුණාට පස්සේ. ඉතින් මේක හරියටම අන්ශ්‍රී ලංකන් බිහේව එකක්. මෙහෙම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙහෙම හැසිරෙන්නේ නැහැ. මේක ෂේම්ෆුල්, මේක ලැජ්ජාසහගතයි කියන එක තමයි ඔහු කියන්නේ. ඉතින් ඔය ප්‍රශ්නෙම ඇන්ජලෝ මැතිව්ස්ට යොමු කරනවා ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදී. අපි දැක්ක ඇන්ජලෝ මැතිව්ස් ගොඩක් කේන්ති ගිහිල්ලා හිටියේ. එයා එතකොට යාගේ ඉන්සිඩන්ට් එක එක්ස්ප්ලේන් කරනවා. දැන් මෙතෙන්දත් ඇන්ජලෝ මැතිව්ස් ඒ කරපු ඇක්ට් එක කැප්ටන් හරි ටීම් එක හරි ඔක්කොම කතා වෙලා නැගන්න නැත්තේ. ඒ කරපු ඇක්ට් එක බිලීව් කරනවා. මෙයා මේ ඇක්ට් එක හරි කියන තැන තමයි මෙයා ඉන්නේ. ඉතින් මං හිතන්නේ රෙක්ස්ටත් පොඩි දෙයක් කියලා තියෙනවා. අපි දන්නවා රෙක්ස්ලත් ඉතින් ඔය කොච්චර වුණත් ඇජෙන්ඩා හේර වැඩ කරන කට්ටිය. ඉතින් කාගේ හරි පැත්තකට ලියන එක තමයි රෙක්ස්ලත් කරන්නේ. එතකොට රෙක්ස්ල තේරුම් ගන්න ඕනේ දැන් බාර්න අර්ජුන රණතුංග. එතකොට අර්ජුන රණතුංග කණ්ඩායම අරන් එළියට ගියේ මුරලියට අච්චර ප්‍රශ්න දාද්දි අම්පයර්ස්ලා මුරලිය චක් කරනවා කියලා කියද්දි එතකොට එයා කණ්ඩායම අරගෙන එළියට ගියා. දැන් ඒ මොකෝ අර්ජුන දැක්ක ඇතර වැරද්දක් සිද්ධ වුණා කියලා. දැන් මෙතනත් වැරද්දක් වුණා නේද? මෙතන වැරදි නේද? මොකද වීඩියෝ එවිඩන්ස් තියෙනවා, අරවා තියෙනවා, මේවා තියෙනවා, ඔක්කොම තියෙනවා. මේක වැරදි. එතකොට කොමන් සෙන්ස් එකක්. ඇයි ශකීබ් එහෙම කරේ? ශකීබ්ට එහෙම නොකර ඉන්න තිබ්බා. ඔය කතාව ඉතින් ගොඩක් යනවා. ඉතින් ගොඩක් මොකද අපි දන්නා මිනිස්සු වෙනස්, මිනිස්සු හිතන පතර විදිය වෙනස්. ඉතින් ඔය ප්‍රශ්නේ දිහා මම දකින්න දෙන්නේ නෙමෙයි, තව එක්කෙනෙක් දකින්න දෙන්නේ මම දකින්න. එතකොට සකීබ් හරි කියන කට්ටියක් ඉන්නවා, සකීබ් සම්පූර්ණයෙන් වැරදි කියන කට්ටියක් ඉන්නවා, සකීබ් කරපු වැඩේ ඔව් 50ට 50 කියන කට්ටියත් ඉන්නවා. ඉතින් අපි ඒක තමයි බලන්න ඕනේ කන්ස්ට්‍රක්ටිව්ලි මෙතන මොකද්ද උනේ කියන එක. මම ඒක ගැන කතා කරා කලින් මම කිව්වා මේක නීතියක් නම් එනම් අම්පයර්ස්ලා මේ කැප්ටන් ලව ගාව ගන්න ඕනේ නැහැ. ඔපොසිෂන් කැප්ටන්ගේ අපීල් එක මත මේක දෙනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ නැහැ. ඒක නීතියක් නම් ඒ නීතිය ඒකල ඉම්ප්ලිමන්ට් කරන්න ඕනේ. මුලින්දම ටයිම් එකක් දාලා අර DRS එක වගේ තප්පර 15ක් අඩු වෙනවා වගේ මෙතන විනාඩි දෙකක් තප්පර 120ක් අඩු වෙලා ඒක අපිට පෙන්නන්න ඕනි මෙයා කොච්චර ලක් ගන්නවද කියලා මෙතෙන්ට එන්න. ඒක සාමාන්‍ය කොමන් සෙන්ස් එකක්. ඉතින් ඕක තමයි වෙන්නේ. ඉතින් ඇන්ජලෝ මැතිව්ස් එක ඩිෆෙන්ඩ් කරනවා. ඇන්ජලෝ මැතිව්ස් කියනවා මෙන්න මෙහෙම කතාවක්, you need to respect people who respect us and respect the game. ඉතින් with shake hands කරමු නැති එකට ඒකට උත්තරය ඇන්ජලෝ මැතිව්ස් දෙන්නේ, you need to respect people who respect us and respect the game. ඔයා ගරු කරන්න ඕනි ඔයාට ගරුත්වය ලබා දෙන මිනිස්සුන්ට සහ ක්‍රීඩාවට ගරු කරන මිනිස්සුන්ට. ඉතින්
respect dekat antara dino kira kira potak kira respect dekat hari well done well paid kira kira dem cerita kredit kan itu well paid well done kira kira na own nah ini ekor well done kak nemu kira kira tuai angel itu sih kian nih samar itu itu sih dia orang tuai taraknya udah sih nanti kau deh mau teh ya batkan apa bela apa ting apa jangan jangan jadi sih lagi ketika dia lagi aja angel itu sih dia na apa itu unsi bisa kita lupa kan peluang kawat tiba itu angel itu sih kayak kian nih apa respect karena nih apa garu karena nih apa itu garu teh lupa aja nih misuk apa itu garu karena sih misuk tapi kau dah garu karena nih ekor cricket tuai nemu ekor loket teh mai අර මොනෝසය කොච්චර ලොක්කෙක් වුණත් කවුරුණත් ඒක අපිට අදාළ නැහැ තමන්ට තමන් පොරක් වෙන්න පුළුවන් හැබැයි සමාජයට තමන් පොරක් නෙමෙයි ඒකේ හින්දා තමන් කොච්චර ලොක්කෙක් වුණත් තමන් දැනගන්න ඕනි අනිත් මිනිස්සුන්ට රෙස්පෙක්ට් එක ගන්න. එතකොට අනිත් මිනිස්සුන්ට ඒ දෙන්න ඕනි රෙස්පෙක්ට් එක දෙන්න තමන් දැනගන්න ඕනි. අනිත් මිනිස්සුන්ට ගරුවත් විතරයි තමන්ට ඉන් රිටර්න් රෙස්පෙක්ට් එක හම්බෙන්නේ ගරුත්වය හම්බෙන්නේ. ඉතින් මැතිව්ස් ඒකයි කියන්නේ අපිට කරුත්තේ දුන්නේ නැහැ ඒ වගේම ක්‍රීඩාවට කරු කරෙත් නැහැ ඉතින් අපි මොකටද ඒගොල්ලන්ට කරු කරන්නේ ඕනේ නැහැ කියන එක තමයි මැතිව්ස් කියන්නේ ඉතින් අර ගේවණන් ගේම වලියනම් වලිය වගේ කතන්දරයක් කියන්නේ මොකද බංග්ලාදේශ එක කොහොමත් අපේ හොඳ රිලේෂන්ෂිප් එකක් නෙමෙයි තියෙන්නේ හැමදාමත් මරා ගන්න එක කරන්නේ ඉතින් රෙක්සුත් මම හිතන්නේ පොඩ්ඩක් තේරුම් ගන්න ඕනි ඔය දිමුත් කරුණාරත්නලාට කණ්ඩායමට එන උදව් කරා වගේ නෙමෙයි මේව ගැන පොඩ්ඩක් මම හිතන්නේ රෙස්ක පොඩ්ඩක් බලන්න ඕනි ඒ ඇන්ගල් එකෙන් පොඩ්ඩක් බලන්න ඕනි රෙස්ක ඇන්ගල් එකෙන් මේක හරි වෙන්න පුළුවන් මොකද ඕල්ඩ් ස්කූල් කට්ටියනේ එතකොට ඔක හරි වෙන්න පුළුවන් හැබැයි මෙතන වෙච්ච සිද්ධි දාමයත් එක්ක තමයි බලන්න ඕනි ඇයි එහෙම එකක් කරන්න උනේ කියලා ඉතින් අපි රෙක්ස් කියන පැත්තෙන් අර අපි ඔය තියෙන තරහ මරාපුව මතක් කරලා ක්‍රීඩ ගැන් එක සතුටින් ඉන්න ඕනි සමගින් ඉන්න ඕනි කියන එක ඔය තමයි එයා කියන්නේ නමුත් අයි පොඩ්ඩක් හිතන්න ඕනි මේ ඉන්සිඩන්ට් එක මොකද්ද මෙතන උනේ ඇයි එහෙම කරන්න සිද්ධ උනේ කියන එක ගැන තමයි පොඩ්ඩක් හිතන්න ඕනි ඉතින් හැමදේටම මම හිතන්නේ අපි අර this is anshi lankan කියලා හරියන්නේ නැහැ. ඉතින් ලංකාව මෙහෙම නෙමෙයි කියලා තමයි ඔහු කියන්නේ. මේක shameful behavior එකක්. ඉතින් හැබැයි දැන් මම හිතන්නේ ඔය සිද්ධ වෙච්ච දේවල් ඔක්කොම මම හිතන්නේ නැද්ද වේ ඔය anshi lankan cricket එකේ නම් හරියයි. මොකද අර්ජුන රතුංගනේ දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අර්ජුනලා ඇවිල්ලා කියලා කියන්නේ රෙක්සටත් මෙතන වැඩ කරන අවස්ථාවක් හම්බ වෙනවා. ඒක අපි දන්නවා. ඉතින් බලමු මොකද ක්‍රිකට් වල වෙන්නේ කියලා දැන් අර ගොඩක් අය කියනවා අර්ජුන රතුංග ආවයි කියලා කියන්නේ නැවත දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට හැලලා දිනේෂ් චන්දිමාල් නායකයා වෙයි කියලා. මොකද ගොඩක් උඩින්නේ අර්ජුන යාගෙන කතා කරන්නේ. ඉතින් අනිවාර්යෙන්ම මන්නේ එහෙම එකක් වෙයි කියලා තමයි ගොඩක් කට්ටිය කියන්නේ. මොකද රටට ගහන කට්ටිය විතරයිනේ රතුංග අරන් එනවා කියලා කිව්වේ. ඉතින් සම්පූර්ණයෙන්ම ක්‍රිකට් එක හදන්න ඕනි. සම්පූර්ණයෙන්ම ක්‍රිකට් එක වෙනස් කරලා මුලින්දම්ම මේක ක්ලීන් කරලා ගන්න ඕනි හැම දෙයක්ම අයින් කරලා ඉතින් බලන් ඉමු අර්ජුන්ටත් ඒ දේවල් කරන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් ඒ වගේම තමයි කමිටිකේ ඉන්නවා දෙන්නේ තුන්දෙනෙක් තාමත් ධර්මදාසල ඉන්නා තොර දිජාස රාජපක්ෂගේ පුතා රකිත රාජපක්ෂ ඉන්නවා එතකොට ජමල් ඩීන්ලා ඉන්නවා ඉතින් ගොඩක් සමහර දෙන්නේ තුන්දෙනෙක් ඉන්නවා මෙතෙන්ට ෆිට් වෙන්නේ නැති ඉතින් බලන් ඉමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.